හයි කොහොම දිතින් ඔයාලට මගේ YouTube චැනල් එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දැනටමත් දන්නව ඇති ඔයාලා මගේ හෙයා කියා චැලෙන්ජ් එක ගැන. ඉතින් මට ඒක මතක් වෙලා තමයි මම මේ දඩබඩ ගාලා නැගිට්ටේ. ඉතින් අදත් අතිසාර්ථක ලෙස හතරවෙනි දවසත් ආවා. ඉතින් මගේ කලින් වීඩියෝ තුන බලලා නැත්නම් ඔයාලට බලන්න පුළුවන් මම දවස් 100 හෙයා කියා චැලෙන්ජ් එකක් කරනවා. ඉතින් අද සාර්ථක ලෙස හතරවෙනි දවස. ඉතින් අද පේනවා හොඳටම පායලා තියෙන්නේ. ඉතින් අපේ වැඩේ අද හරියටම කරගන්න පුළුවන්. ඉතින් අද හතරවෙනි දවසනේ මම මෙච්චර දවස් වීඩියෝ තුනක් දාලා තියෙනවා හෙයා කියා ටිප්ස් ගැන. ඉතින් මේ හතරවෙනි දවස අද අපේ ගෙදර කවුරුත් නැහැ. මම තනියම උදේම නැගිටලා කිරි එකක් හදාගත්තා. ඉතින් මන්ට ඉතාම ඉක්මනට උකුවට රසමරස කිරියකුත් හදාගෙන ඒක බීලා අද මං කල්පනා කරා අද මම මොනවද කොණ්ඩෙට දාන හෙයා කියාත් ටිප් එක කියලා. කිරි එකයි චොක්ලට් බිස්කට් එකයි මුලින්ම කාලයිමුකෝ. ඊට පස්සේ මම මේ යන්නේ අපේ හෙයා කියා. අද මම හිතන් ඉන්නේ හෙයා කියා ස්ප්‍රේ එකක් හදන්න. ඒකට අමුද්‍රව්‍ය හොයන්න ඕන. මුලින්ම අපිට මේ හෙයා කියා ස්ප්‍රේ එක හදන්න ඕන වෙන්නේ කෝමාරිකයි, කරපිංචයි, ඒ වගේම ලොකු ලූණු ගෙඩියක්. මම මෙතන ලොකු ලූණු ගෙඩියක් අරන් තියනවා. හැබැයි ඒක කොච්චර ලොකුද කියනවනම් මම ඒකේ භාගය කපලා ගත්තා. කියන්නේ වැඩි. ඔයාලා ගන්නව නම් පොඩි ලූණු ගෙඩි දෙකක් වගේ ගන්න. දැන් මම මේ යන්නේ අත්තම්ලා ගෙදරට. මොකද අපේ ගෙදර කෝමාරිකා නැහැ. ඒ හින්දා මම එහෙ ගෙදරින් ඉස්සන්න යන්නේ. ඉතින් අත්තම්ලා ගෙදරත් ගිහිල්ලා අත්තම්ලත් ඒකක් හදලා දීලා මම මේ විදිහට කෝමාරිකා මෙහෙ ගත්තා. කරපිංචා ගත්තෙත් මෙහෙ. මේ තියෙන්නේ යාලා කෝමාරිකා ගහ හොඳට හැදිලා තියෙනවා. දැන් මම එක දවසක් මේ හදලා මම ඒක හරියට හැදුන්නේ නැහැ. කමන්නේ මේ කෝමාරික ගහම ඉවර කරන්න ඉතින් මම තමයි. අනිවාර්යයෙන්ම ඔයාලා හෙයා ස්ප්‍රේ එක හදද්දී උනත් මම කියන්නේ මේ නැචරල් ක්‍රෝමාරිකා ගන්න. මොකද මේ කඩේ තියෙන ඒවට කෙමිකල් දාලා හදලා තියෙන හින්දා කෝකටත් ස්වභාවික කෝමාරිකා ගන්න එක තමයි හොඳ. ඉතින් ඔයාලට මේකට ලූණු ගෙඩියක් ඕන වෙනවා. ඒ වගේම කෝමාරිකා ඕන වෙනවා. ඊට පස්සේ කරපිංචා ඕන වෙනවා. ඉතින් මම මේ වෙලාවේ ඔයාලායි රතු ලුණු ගන්න පුළුවන්ද කියලා. රතු ලුණු ගන්න පුළුවන්. මම නම් ගත්තේ නැති. මට සුද්ධ කරන්න ටිකක් කම්මැලි හින්දා. නැත්නම් රතු ලුණුත් හොඳයි. කලින් නම් මේ අනියන් ජූස් ට්‍රීට්මන්ට් එක කරනවා. මොකද ඒකෙන් අර අලුතෙන් හිස මේ කියන්නේ අලුතෙන් බේබි හෙයා එන හින්දා මම මේක ගොඩක් කාලයක් යනකම් පාවිච්චි කරා. මුලින්ම හොඳට ලූණු ගෙඩිය පිරිසුදු කරගෙන මං ඒකෙන් භාගයයි ගත්තේ. ඊට පස්සේ මේ විදියට කෑලි කපලා බ්ලෙන්ඩර් කප් එකකට දාලා කෝමාරිකා ජෙලුත් එකතු කරගන්නවා. මතක ඇතුව කෝමාරිකා ගන්නකොට හොඳට පිරිසුදු කරලා ගන්න. කෝමාරිකා මදේ විතරයි අපි එකතු කරන්නේ. ඊට පස්සේ මං මේකට වතුර සුවල්පයක් එකතු කරගන්නවා. එතකොට හොඳට මික්ස් කරගන්නත් පුළුවන්. අය තමයි හෙයා ස්ප්‍රේ එකක් විදියටත් භාවිතා කරන්න පුළුවන්නේ. මට හරි වැඩක් වුණා මම දැන් මේ විදිහට මහලකොල බ්ලෙන්ඩර් කප් එකකට දාගෙන බ්ලෙන්ඩරේ ඔන් කරද්දිම බ්ලෙන්ඩරේ කැඩිලා. ඊට පස්සේ මට ආයෙම මතක් වුණා මේ විදිහට අර පොඩි වංගෙඩි තියෙනවනම් ඒකට දාලා කොටා ගන්නත් පුළුවන්. මං ඉතින් සෑහෙන වෙලාවක් ගියා මේ විදිහට මේ ටික මික්ස් කරගන්න ඕනේ හින්දා. ඉතින් බ්ලෙන්ඩරයක් ගෙදර නැති අයට මේ විදිහටත් මේ වංගෙඩියට දාලා මේ ටික මිශ්‍ර කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මේකේ තියෙන යුෂ ටික වෙනම භාජනයකට වෙන් කරගන්න ඕන. ඉතින් පෙරණයක් ආධාරයෙන් කරන්නත් පුළුවන්. මම කරන්නේ පිරිසිදු රෙදි කෑල්ලක් අරන් ඒකට මේ මිශ්‍රණය දාලා හොඳට මිදික ගන්න ඕනේ. යුෂ ටික වෙනම භාජනයකට වෙන් කරගන්න. ඔයාලට පේනව ඇති මෙන්න මේ විදිහට අපිට මේ අනියන් ජූස් ටික වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට පොල් තෙල් මේස හැන්දකුත් එකතු කරගන්නවා. පොල් තෙල් මේස හැන්දකුත් එකතු කරලා හොඳට මික්ස් කරගෙන දැන් මම මේක මගේ කොණ්ඩෙට ඇප්ලයි කරගන්නයි හදන්නේ. මුලින්ම මොන සත්කාරය කරන්නත් කලින් කොණ්ඩේ හොඳට පීරගෙන ඉමු.
ඉතින් මං වෙනදා වගේම මං කියනවා මතක ඇතුව හරියට වතුර බොන්න, නැත්තම් මොන ට්‍රීට්මන්ට් එක කරත් වැඩක් නැහැ. මේ විදියට අග ඉඳන් මුල වෙනකන් හරියට ක්‍රමානුකූලව කොණ්ඩේ පීර ගන්නවා. ඊට පස්සේ තමයි මම මේ අපේ අනියන් ජූස් එක කොණ්ඩෙට ඇප්ලයි කරන්නේ. දැඩම කිව්වොත් මේ ප්ලාස්ටික් පණාවලට වඩා ලී වලින් හදලා තියෙනවා. අර දැඩි ලොකු පණා තියෙනවා. අපිට අර දරාස් එකකින් එහෙම ඔන්ලයින් ඕඩර් කරගන්න පුළුවන්. මටත් එකක් ගන්න ඕන. මං ඊයේ කරේ එඬරු තෙල් සත්කාරනේ. මං එඬරු තෙල් කොණ්ඩෙට ගාලා විනාඩි 20ක් මසාජ් කළා. මං ඒ කියන්නේ මං කිව්වනේ ඊයේ මං ගෙනාවේ රාත්‍රියට කරන සත්කාරය. ඉතින් ඒ ට්‍රීට්මන්ට් එක කරලා මම නෑවේ නෑ. මං ගොඩක් ට්‍රයි කරනවා දවසක් කර දවසක් වගේ ෂැම්පු යූස් කරන්න. හැබැයි අද මේක ගාලා නම් අනිවාර්යෙන් නාන්න වෙනවා. මොකද දන්නවද ලූණු වල නිකන් ලූණු කියන්නේ සුවඳ දෙයක් නෙවෙයි. මේක ඇත්තටම මේක ගාලා කොහෙවත් යන්න නම් එපා. ට්‍රීට්මන්ට් එකෙන් සාර්ථක ප්‍රතිඵල තියෙනවා. හැබැයි මේක ගාලා කොහෙවත් යන්න නම් එපා. ඒ කියන්නේ මේක ඒ සැර අමාරුයි. ඉතින් ලාවකට ෂැම්පු ගාලා නැවත් ඒ ස්මෙල් එක යන්නේ නැහැ. ඉතින් අම්ම ඔයාලා ගෙදර ඉන්න දවසට නිවාඩු දවසකට වගේ මේ ට්‍රීට්මන්ට් එක ට්‍රයි කරලා බලන්න. ඉතින් මේ ලූණු වල තියෙන සැර ටිකක් අඩු කරගන්න ක්‍රමයක් හොයා ගන්න ඕන. ඉතින් ඔයාලා දන්නවනම් මට කියන්න, කමෙන්ට් එකක් දාන්න. කෝකටත් හොඳයි ගෙදර ඉන්න දවසට නිදහසේ මේ ට්‍රීට්මන්ට් එක කරන්න. සතියකට එකපාරක් මේක පාවිච්චි කරා නම් ඇති. ඇයි තමයි ඇස්වලට යන්න දෙන්න එපා, සැරයිනේ. හොඳට මම මේ විදියට මේ කොණ්ඩේ හොඳට හිස් කබලේ ආලේප කරගන්නවා. ඊට පස්සේ තමයි මං කොණ්ඩේ ආලේප කරගන්නේ. ඊට පස්සේ මේ විදියට හොඳට මුළු කොණ්ඩෙම ගාගෙන පොඩ්ඩක් මසාජ් කරගන්නවා. ඊට පස්සේ මම විනාඩි 30ක් විතර මේක හොඳට වේලෙන්න ඉඩ හැරලා හොඳට ෂැම්පු කන්ඩිෂනර් කරලා ඔයාලා සෝදලා ඉවත් කරගන්න. කොණ්ඩෙ ගොඩක් අඩු තැන්වල අලුතෙන් හිසකේ ස්වර්ධනය වෙනවා මේ අනියන් ජූස් ට්‍රීට්මන්ට් එකෙන්. කොණ්ඩෙ වැඩිපුර යන කෙනෙක්ට උනත් මේ ට්‍රීට්මන්ට් එක නම් බෙස්ට්. මම විනාඩි 30ක් මේක හොඳට ඇප්ලයි කරලා වේලුණාට පස්සේ සෝද ගන්නවා. එහෙනම් දැන් මේ ට්‍රීට්මන්ට් එක හොඳට සෝදලා ඉවත් කරගන්න මතක ඇතුව ෂැම්පු පාවිච්චි කරගන්න. මම ඔන්න මම නාගෙන ඉවරයි. හොඳටම මම ෂැම්පු දෙපාරක් විතර පාවිච්චි කරා මේක හොදලා ඉවත් කරන්න ඕන හින්දා. දැන් මම මගේ කොණ්ඩේ ස්වභාවිකවම වේලෙන්න ඉඩ හරිනවා. මේ ට්‍රීට්මන්ට් එක කල් තියාගන්න නම් බෑ. ඉතින් බලමු මේ දවස් 100 තවත් දවසක් මේ විදියට ගෙවුණා. අපි බලමු හෙටත් අලුත් වීඩියෝ එකක් අරගෙන මං එන්නම්. මේ ට්‍රීට්මන්ට් කළා මට ලැබෙන රිසල්ට් ඔයාලට බලා ගන්න පුළුවන්. හෙටත් අලුත් වීඩියෝ එකක් ගේනවා. දිගටම මගේ හෙයාගේ ආ චැලෙන්ජ් එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්න.